2010 2014 කාල සීමාවේ කොටස් විලඳ පොලේ සිදු වූ බව කියන අයථා ගනුදෙනු පිළිබඳ විමර්ශනවලට සිදු වුණේ කුමක්ද? එම ගනුදෙනු පිළිබඳව අල්ලස් කොමිෂන් සභාවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයත් විනිමය සුරැකුම්පත් කොමිසමත් වෙන වෙනම විමර්ශන සිදු කළා. ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණත් වැරදිකරුවන්ට දඬුවම් නියම වූ බවක් තවමත් පෙනෙන්නට නැහැ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය නීත්‍යානුකූල නොවන බවට තර්ක කරමින් දැන් එම ඒකකයේ පවා අකර්මණ්‍ය කර විමර්ශන ගොනු පොලිසියේ වෙනත් අංශයකට තටපත් කර තිබෙනවා 2015 මාර්තු 17 වෙනිදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කොටස් වෙළඳ පොළ අයථා ගනුදෙනු වලින් ලාභ ඉපැයූ සමාගම් ගණනාවක් ගැන විමර්ශන සිදුවන බව ප්‍රකාශ කළා අපේ ආර්ථික මුන් නැති කරලා තියෙන ඒගොල්ලේ පුද්ගලයෝ මේකට Colombo Land and Development සහ Reef Comb ඒ අතර ඉදිරියෙන්ම තිබූ සමාගම් දෙකක්. ඒ වන විටත් Reef Comb සමාගම Citrus Leisure නමින් වෙනස් කර කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු සිදු කරමින් තිබුණා. 2015 මැයි මාසයේ මාධ්‍ය සිදු කළ අනාවරණයකින් මේ ගැන පුළුල් ලෙස කරුණු පෙන්වා දුන්නා. Citrus Leisure කොටසක මිල 2010 ඔක්තෝබර් 1 වෙනිදා සහ නොවැම්බර් 2 වෙනිදා අතර කාලයේ පැවතුනේ රුපියල් 20ක අගයකටයි. නමුත් 2010 වසරේ නොවැම්බර් 2 සහ 9 යන කෙටි කාල සීමාව තුළ එම කොටසක මිල එක්වරම 100%255කින් වැඩි වුණා. 2012 ජූනි 6 වනදා වන විට රුපියල් 2ක් දක්වා යලිත් එම සමාගමේ කොටස් ඇදවැටුණු අතර 2012 ජූනි 20 වෙනිදා යලිත් 100%300කින් වැඩි වී රුපියල් 8ක් දක්වා මිල ඉහළ ගියා. 2015 මැයි මාසයේ 19 වෙනිදා වන විට එම සමාගමේ කොටසක මිල 710ක්. අද කොළඹ කොටස් වෙළඳ පොලේ දත්තානුව සිට්‍රස් ලෙෂර් කොටසක මිල රුපියල් 9 740ක් ලෙස දැක්ුණා. එවක ආර්ථික විශේෂඥයින් කොටස් වෙළඳ පොළ විශ්ලේෂකයින් මෙන්ම විමර්ශන කණ්ඩායම්ද පෙන්වා දුන්නේ එක්වරම කොටස් අගය කෘතිමව ඉහළ නංවමින් ආයෝජකයින් පොළඹවාගෙන හිතවතුන් කිහිප දෙනෙකු එක් වී අසීමිත වාසි ලබා ගැනීම ඇතැම් ගනුදෙනුවලදී සිදු කර ඇති බවයි. කොටස් වෙළඳ පොලේ කුඩා ආයෝජකයින් මෙන්ම අර්ථසාධක අරමුදල වැනි ජනතා මුදල් එම උගුලට හසු වූ අතර ඒවායේ අහිතකර විපාක තවමත් භුක්ති විඳිමින් සිටිනවා. කීර්තිමත් රාජ්‍ය නිලධාරිනියක වූ ඉන්ද්‍රාණී සුගතදාස මහත්මියට මෙන්ම තිලක් කරුණාරත්න මහතාටත් විනිමය සුරැකුම්පත් කොමිසමේ සභාපති අසුනින් ඉල්ලා අසුවීමට සිදු වූයේ ඇයිදයි දන්නේ මේ ගනුදෙනු පිටුපස සිටින අයමයි. මෙවැනි කීර්තිමත් නිලධාරීන් වෙනුවට කොටස් වෙළඳ පොළ අයථා ගනුදෙනු කළ සමාගම්වල තනතුරු දරූ අයම පසුව විනිමය සුරැකුම්පත් කොමිසමේ මුල් පුටුවලට පත් වුණා. කුමන හේතු ඉදිරිපත් කර චෝදනාවලින් ගැලවුණත් අහිංසක මහ ජනතාවගේ මුදල් කූට උපායන්ගෙන් හා රැවටීම් වලින් කොල්ලකෑ කාටත් හෘදයේ සාක්ෂියෙන් නම් කිසිදා ගැලවිය නොහැකි.